වැරුණා මරණයට වෙන්න යනකොට මොකද්ද එහෙනම් ගත යුතු පියවර මොකද්ද හිතාගන්නේ විජේවර්ධන මහත්තයා ඊළඟ ජීවිතේ අනේ බලන්න ආනවන් දැන් බලන්න හරිනේ හරි මහත්තය හරි හේතුව මෙතනින් බැලන මම මං ගොතෙන්ද දාන්නේ ඒ ඇප්ලිකේෂන් එක හතන ඇයි අතින්ද දෙන්නේ මං එතෙන් ආස මෙතන නැති එක එතනින් කරගන්න හරි ඒක තමයි දෙන්නේ ඒක තමයි දෙන්නේ ඔගර හිමීට අපි හේතුව අපි බන පොතට යට වෙලා පතන්නේ එහෙමද බන පොතට යට වෙලානේ मरण सत्यारे बुद्ध साहस යම් කිසි විදිහකින් අප මෙතනින් බැරුණොත් එම් මරණාසන්න අවස්ථාවේදී පිටවෙනවා කියලා මම කියලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට දාන්න හොඳයි. ඒ විලාවේදී කරන්න ඕනේ මොකක්ද දැන්? අවුල දැන් දෙත් දෙත් එකේ ඉන්නවා. දෙත් දෙත් මොනායි කියලා තේ කුෂන් එකේ තියෙන්නේ නිකන් සාමාන්‍ය ගෑනි එකක් තියෙන්නේ. දෙත් දෙත් කියලා හදන්න ඕනේ. පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා පස්සේ මම අතෙන් දෙහිල්ලා ඉමීට ගිය ආත්මයක් ලබාගෙන එතනදී හරි මනුස්ස ආත්මයේ කාර්යය මේක ඉතිරි හරිය කරගන්න යනවා කියලා කොහොම පැතුම් දාන එකද එහෙම නැත්නම් මට මෙහෙමත් හිතනවා මේ සිතුවිල්ල අට අමාරුයි මේක තමයි දුක හුසුම යනවා එනවා මේ තමයි මැරෙන්න කිට්ටුව මේ තමයි මරණය කියලා ඒක මෙනෙහි කරන එක හොඳ නැත්නම් පෝස්ට්පෝන් කරන එක ඕක නේද බුදුරජාණන් දේශනා කරේ අවසානයේ දේශනා හැම වෙලෙම මරණය ඒ සිදුවීම බලන්න කියලා කිව්වේ එහෙම බලාගෙන යනකොට ටකස් ගාලා ඒ වෙලාවේ සෝවාන් රහත් වෙන්න පුළුවන් ඉතින් ඕක කෙලින්ම නෑ 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 මේ හුසුමරල් මේන තාලන මේ කරන්න බෑ දානවා කෙලින්ම දිවි රෝගෙට දාන්න ඕක. ඕක දාපු ගමන් යන්න මොකෙන්ද? අර අතන අතෙන් අහු වෙනවනේ. අර 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 අතෙන් පතනවා. ඒක නේද වෙන්නේ? අනිත්‍ය බැලුවොත් ස්වාමීන් වහන්සේ හුස්මරල්ලේ අන්න හුසුමරල්ලේ ඇති වෙනවනේ. අව දැන් ආනාපාන සතිය වඩනකොට කියන ආනාපාන සතිය තියෙන වැඩිල්ලේ වඩනව අවසානයේ දැන් මෙහෙම අරගෙන හුස්ම රැල්ල අවසානයේට යනකොට මෙහෙමයි අවසානයේට යනකොට කොහොමද හුස්ම ගන්නෙ නෑ අට පියාගෙන කොහොමද ගන්නෙ හුස්ම මරින්නද බා මේ මරින්න එක්ක කියලාද ඔව් මරින්න යනකොට කොහොමද හුස්ම ගන්නෙ ගොඩක් කටින් මන්තරේ අමාරු මරින්න යනකොට ගන්නෙ කටින් මැරෙන්න යනකොට කටින් ගන්න. හේතුව මේ කට පියාගෙන ඉන්න බෑ. කට පියාගෙන ඉඳ මේ කට වැටෙනවා. පණ නැහැ. දැන්ම මැරෙන්න යන්න එපා. මේ මේක වැටුනන් පස්සේ අර කට ඇරෙනවා. ඈ ඊට පස්සේ කටින් තමයි හුස්ම ගන්න. කටින් හුස්ම ගත්තා එන හුස්ම දැල්ල යන හුස්ම දැල්ල තැමිට දැනෙනවා. දැනිලා ඒකත් මෙනෙහි කරනවා ඒත් ආස්වාස ප්‍රස්වාස එතකොට එහෙම වෙලා කටින් හරි නාසෙන් හරි
හුස්ම රැල්ල යනවා නම් ඇවිල්ලා අවසානයේට යන හුස්ම රැල්ල තියෙනනේ ඒකත් දකිනවා මේ තමයි අවසාන හුස්ම රැල්ල කියලා ඒකත් දැකගෙන තමයි සුසුදාරයන් සිහිය සිහිය අවසාන හුස්ම රැල්ල අවසාන හුස්ම රැල්ල සුසුදාරා යන්නේ දැනගෙන බලන්න කොච්චර ආනාපාන සතියේ බය වෙන්න දෙයක් තියෙනවා අන්නේ ඒක නිසා තමයි ආනාපාන සතියේ පුළුවන් උපරිමයෙන් දාලා ගියම දාලා වඩන්නේ කියලා. බයක් නෑ. අන්තිමසේ අන්තිම හුස්ම රැල්ලත් අන්කොන්ෂස් වෙලා හිටියත් දැනෙනවා නෑ. අන්කොන්ෂස් වෙලා හිටියත් ඉතින් ඇත්ත වශයෙන්ම ඒකේදී මෙහෙමයි තියෙන්නේ. අන්කොන්ෂස් තේරෙන්නේ නෑනේ. හැබැයි මරණාසන්න අවස්ථාවේදී කොන්ෂස් වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට කෙනෙකුට තමන් මැරෙන බව තමන්ට දැනෙනවා. තමන්ට දැනෙනවා. නැතුලින් දැනෙනවා. ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ සෝතාන දත්ත සූත්‍රයේ. ඔව්. සෝතාන දේශනා කරන හේතුවම ඒකයි අපේ බුද්ධ ශාසනයේ කවදාකවත්ම මේ වඩන දේවල් කවදාකවත් නෛර්යානික නොවෙන්නේ නැහැ ප්‍රතිඵල ඇති වෙන්නේ නැතුව තියෙන්නේ. අනිවාර්යෙන් ප්‍රතිඵලයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අන්තිමට සිතුවිල්ලක් තමයි සිතුවිල්ලේ අනිත්‍ය බැලුවත් එතකොටත් ඒ තරයි එන්න සතුටට නැහැ මට දැන් මෙහෙම හිතනවා බය වගේ එනවා මොකටද බය මේ සිතුවිල්ල මේ විදිහට හිතනවා මේ විදිහට මෙන්න මේ ආරම්භණේ එනවා මේ අයින අර තියෙනවනේ මොකද්ද කර්ම නිමිති ගති නිමිති තියෙනවනේ ඒ මෙනේ කරන මේ ඉන්නේ මේ නිමිත්ත මේ තමයි දර්ශනය මේ කර්ම නිමිති ඒක අනිත්‍ය මේක නැති වෙනවා කියලා නෑ මේ ඒක පිළිබඳව මෙනෙහි කරන ස්වාමීන් වහන්සේ එතකොට ඒකට ඇලිලා නෑ අපි එතකොට එතෙන්ට යයි ස්වාමීන් වහන්සේ දැන් කර්ම නිමිත්තක් වෙනකොට ස්වාමීන් වහන්සේ ඒක දකිනවා මේ ඇවිල්ලා විෂුවලයිසේෂන් මේ තමයි මනසට පේන රූපය මේ තමයි මනසේ ස්වභාවය මේ සිතුවිල්ලක් ආව ඒක නැති වෙලා ගියා ඊට පස්සේ දැන් තියෙන්නේ මේක ආ දැන් මෙහෙම ආවා කියලා ඒක හැබැයි එතෙන්ට ගිහිලා කරන්න බෑ එතන ගිහිලා කරන්න බෑ. ගති නිමිත්ත આવොත් ඒත් මේ ඇවිල්ලා අලුත් රූපයක්. ගති නිමිත්ත එන්නේ එහා පැත්තට බර වෙලානේ. ඒකින්ද මේකේ ආවන් පස්සේ හැමේ තියෙන මේ රූපයක් මේ තියෙන මේ ස්වභාවය කියලා මෙනෙහි කරනවා. හැබැයි ඔය ගති නිමිති කර්ම නිමිති හසුරුවන්ට පුරුවන්කම තියෙන දුරු කරන්න බෑ. ඒක එනවා නමුත් නුවණින් ඉන්නවා. හැබැයි හැම එකක්ම හසුරුවන්න පුළුවන්කම තියෙන එක එතනදී හසුරුවන විදියට මෙහි වැඩ කරලා තිබුණොත් විතරයි. එතකොට තමයි ෆ්ලෝ වෙන්නේ. එහෙම නැත්නම් වේදනාවක් ආවත් ඒ විදියට. වේදනාවක් ආවත් වේදනාවත් ඒ විදියට තමයි. නිවැරදි විදියට මුළු කරලා තියෙන්න ඕන අතෙන්දී. අතෙන්දී මෙනේ වෙන්නේ. එතකොට තමයි එතකොට එක්කෝ රහත් වෙනවා. එහෙම නැත්නම් අනිත් එක මේ ඒක විවාසිය තමයි. එපාම වෙනවා මේ රූපේ ආයනම් අප්පෝ එපා ඇති කියලා එපා වෙනවා ඒක එපා වීම නිබ්බිදාවේ වැඩි වෙනවා කියලා කියන්නේ මේකෙන් ගැලවිල යන්න චාන්ස් එක වැඩි නිබ්බිදාව කලකිරෙන්නේ නැහැ මෙතන මේ නැහැ කමන්නේ මේක නැති වුණාට සාමාන්‍ය ඩිවයින් එක නම් සූක්ෂමයි කියලා අහලා තින්න හැටියට කියලා ඊට පස්සේ ඕවදාගත්ත ගමන්ම කලකිරෙන්නේ නැහැ එපා වෙන්නේ නැහැ ආයෙත් පතන හොඳයි